හයි, කොහොමද? ඔයාලට ගොඩක් ආදරෙන් පිළිගන්න ඔයාව ජින්ජ ග්ලෝ මගේ YouTube channel එකට. ඔන්න අද මම ඔයාලට අරන් ආවේ බිලින් චට්නි එකක්. ඉතින් මේ බිලින් චට්නි එක හදාගන්න හරිම ලේසි, ඒ වගේම ගොඩක් රසයි. අපි බලමු කොහොමද මම මේ චට්නි එක හදාගන්නේ කියලා. ඕන බිලින් චට්නි එක හදාගන්න අපිට මුලින්ම ඕන වෙනවා බිලින්. මම මේ බිලින් ගෙඩිය දෙපැත්ත පොඩ්ඩක් අර කළු පාට කොටස අයින් වෙන්න කපලා අරගෙන තියෙනවා හොඳට සෝදලා. ඊට පස්සේ ලුණු කැට ටිකක් මුලින්ම අවශ්‍ය වෙනවා. ඊට පස්සේ කැලි මිරිස් අබ, ඒ වගේම සීනි, තව පොල් තෙල් චුට්ටක් අවශ්‍ය වෙනවා. අපි බලමු කොහොමද මම මේ චට්නි එක හදාගන්නේ කියලා. ඉතින් මේ චට්නි එක හදාගන්න මම මුලින්ම ලුණු හැඳි දෙකක් විතර එකතු කරනවා. මෙතන බිලින් ග්‍රෑම් 500ක් වගේ තියෙනවා. ඔයා ගන්න බිලින් ප්‍රමාණය අනුව ලුණු එකතු කරගන්න. ලුණු මදි වුණොත් අපිට පස්සේ ලුණු එකතු කරගන්නත් පුළුවන්. මුලින්ම ලුණු කැට ටිකක් එකතු කරලා මම මේ විදිහට පොඩ්ඩක් හොලවලා ලිපේ මදකින්නේ මේ බිලින් එක තියාගන්නවා. මේ ඔන්න ලිපේ මද ගින්නේ බිලින් එක පොඩ්ඩක් පියනකින් වහලා ලිපේ තියාගත්තාම විනාඩි 10ක් වගේ යනකොට බිලින් එකේ වතුර උනන්න පටන් ගන්නවා. ඔයාලට පේනව නේද මම ලිපේ තියපු වෙලාවේ තිබුණා බිලින් එකේ තිබ්බ ලස්සන කොළ පාට දැන් අඩු වෙලා බිලින් එකට පොඩ්ඩක් තැඹිච්ච පාටක් ඇවිත් තියෙනවා. දැන් මේ බිලින් එකේ වතුර උනලා තියෙනවා. මේ බිලින් එක ඔයා නිතරම මෙහෙම කලවම් කරන්න ඕනේ, නැත්තම් අඩිය කරවෙන්න වගේ බලනවා. ඒ නිසා ඔයා නිතරම මේ විදිහට කලවම් කරලා බිලින් එකෙන් උනන වතුර ටික වෙනම අයින් කරගන්න ඕනේ. ඔයා මේ විදිහට බිලින් එකේ වතුර අයින් කර කර ආයෙත් මද ගින්නේ බිලින් එක ලිපේ තියාගන්න. එතකොට සැරින් සැරේට උනන වතුර ටික ඔයාට අයින් කරගන්න පුළුවන්. ඔන්න දැන් මේ වෙලාවේදී මගේ බිලින් එකේ වතුරත් මම අයින් කරගෙන ඒ වගේම බිලින් ටික හොඳටම තැඹිලා තියෙන්නේ. ඔයා හැඳි දාලා කලවම් කරන්න යන්න එපා. එතකොට බිලින් එක පොඩි වෙන්න පුළුවන්. එතකොට බිලින් චට්නි එකේ ලස්සනක් නැති වෙනවා. ඔයාට පේනව නේද බිලින් එක හොඳට තැඹිලා තියෙන්නේ. මේ වෙලාවේදී උනලා තියෙන වතුර ටිකත් අයින් කරලා දැන් අපි බලමු බිලින් චට්නි එක කොහොමද මම හදාගන්නේ කියලා. ඔන්න මුලින්ම මම මේ තැඹිච්ච බිලින් ටිකට මගේ රස අනුව සීනි එකතු කරනවා. ඔයාට පුළුවන් ඔයා ගත්ත බිලින් වල ඇඹුල් ප්‍රමාණය එකිනෙකට වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා ඔයා ඔයාගේ රස අනුව ඔයාට අවශ්‍ය ප්‍රමාණයට සීනි එකතු කරලා මේ බිලින් ටික ආයිම ලිපේ තියලා රත් කරගන්න ඕනේ. මේ වැඩේ ගොඩක් මද ගින්නේ කරන්න ගින්දර වැඩි කරගන්න එපා. සාමාන්‍ය ගින්දර මට්ටමක ඔයා මේ සීනි ටික එකතු කරලා බිලින් ටික ආයෙම ලිපේ තියන්න. ඔන්න එහෙම විනාඩි 15ක් විතර ඔයා ලිපේ තියාගෙන බිලින් එක බාගන්න. ඊට පස්සේ අපි මේ බිලින් චට්නි එක තවත් රස කරගන්න ටෙම්පරාදු එකක් එකතු කරනවා. ඔන්න ඒ ටෙම්පරාදු එක හදාගන්න මුලින්ම මම භාජනයක් ලිපේ තියලා ඒකට තෙල් මේස හැඳි දෙකක් වගේ එකතු කරලා අබ ඇට් ටික, ඒ වගේම කෑලි මිරිස් ටිකක් එකතු කරලා ඉක්මනින්ම කලවම් කරනවා. මේ වෙලාවේදී ඔයා ඉක්මනින්ම මිරිස් ටික කලවම් කරලා බිලින් සම්බගත බිලින් ටික එකතු කරන්න, නැත්නම් කෑලි මිරිස් එක කළු වෙලා කරවෙන්න පුළුවන්. එහෙම වුණොත් බිලින් චට්නි එකේ කල රසක් එනවා. ඔන්න මේ වෙලාවේදී බිලින් ටිකත් එකතු කරලා හොඳට කලවම් කරාට පස්සේ ඔයාට පුළුවන් රස බලලා ලුණු, ඒ වගේම සීනි, මේ වගේ දේවල් ඔයාගේ රස අනුව එකතු කරන්න. මම මේ වෙලාවේදී රස බලලා මට සීනි ටිකක් මදි කියලා හිතුණ නිසා මම ආයෙම මේ සීනි චුට්ටක් එකතු කරලා කලවම් කරලා ලිපෙන් මගේ බිලින් චට්නි එක බාගන්නවා. ඔයාටත් පුළුවන් මේ වගේ පදමට ආවයින් පස්සේ බිලින් චට්නි එක ලිපෙන් බාගන්න. ඔන්න දැන් මේ තියෙන්නේ මම මේ විදිහට හදාගත්ත බිලින් චට්නි එක. ගොඩක් රසයි මේ බිලින් චට්නි එක. ඉතින් ඔයාට පුළුවන් බිලින් වලින් මේ වගේ රසම රස චට්නි එකක් හදලා රස බලන්න. ඉතින් බිලින් කාලෙට බිලින් ගස් යට වැටිලා හක යන්න දෙන්නේ නැතිව මේ විදිහට බිලින් චට්නි එකක් හදලා රස බලලා රස කොහොමද කියලා අනිවාර්යෙන් මටත් කියන්න.
ඉදිරියේදී මම ඔයාලට බිලින් වලින් හදන තවත් කෑම වර්ග අරගෙන එන්නම්. ඉතින් ඔයාලත් මේ වගේ රසට බිලින් චට්නි එකක් හදලා රස කොහොමද කියලා මටත් කියන්න අමතක කරන්න එපා. ආයෙම වීඩියෝ එකකින් හමු වෙනකන් ගිහින් එන්නම්. පරිස්සමින් ඉන්න.